පාර්ලිමේන්තුවේ මේවන විට තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා අප පාර්ලිමේන්තු වාර්තාකරු අමර ශ්‍රී බණ්ඩාර. ආයුබෝවන් අමර ශ්‍රී. දැන් විවාදයට ගැනීමෙන් තිබෙනවා අද දවසේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධන සම්බන්ධ කිතුම්පත සහ ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය පිළිබඳව තමයි අද දවසේ විවාදයට ගැනීමෙන් තිබෙන්නේ. විවාදය ආරම්භ කරමින් අජිත් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළා මේ ස්ථාවර නියෝග වෙනස් කිරීමේදී ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඒ වගේම විනිශ්චයකාරවරුන් සම්බන්ධ ක්‍රියාවලියේ බරපතල වෙනස්කම් සිදු වෙන්නේ නැති බව තමයි ඔහුගේ පැහැදිලි කිරීමේ සිදු වුණේ. අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු කාගේ අවධානය යොමු තිබෙන්නේ අද පස්වරුවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවුණු සංවාදයෙන් අනතුරුව කතානායකවරයා ලබා දුන් විශේෂ විවාදයේ සඳහා වූ අවස්ථාව පිළිබඳව පස්වරු 4ටයි විවාදය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඔබ දැන් දන්නවා. මේ විවාදයේ ආරම්භ වීම පිළිබඳව කාගේ උනන්දුව තියේදී මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මන්ත්‍රීවරු 136 දෙනෙකු පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ රැඳී සිටිනවා. මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමෙන් ලබාගත් දත්ත අනුව 136 දෙනෙක් සිටිනවා. එයින් ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 83 දෙනෙක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අමිල මේ වන විට අද මාධ්‍ය සඳහන් කොට තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සහභාගීත්වය පිළිබඳව කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී ටික වේලාවකින් සභාගර්භය තුළ දකින්නට සිටියා විශේෂයෙන්ම මනුෂ්‍ය නානායක්කාර ඒ වගේම විජිතමුණි සොයිසා ඒ වගේම මහින්ද සමරසිංහ ඒ වගේම පියසේන ගමගේ අලුතින් අමාත්‍ය ධුරය ලබාගත් මන්ත්‍රීවරයා මේ මන්ත්‍රීවරු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුත් සභාගර්භය තුළ සිටින ආකාරයක් දක්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පළමු පෙළ නියෝජනය කරන අමාත්‍යවරුන් විශාල පිරිසකුත් ඒ වගේම දෙවන පෙළ තුන්වන පෙළ ආදී වශයෙන් විශාල පිරිසක් සිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන ආචාර්ය සරත් අමුණුගම ඒ වගේම දුමින්ද දිසානායක ඒ වගේම මහින්ද අමරවීර ආදී අමාත්‍යවරු සභාගර්භය තුළ දකින්නට සිටියේ නැහැ. සභාවේ කටයුතු සිදු වෙන අතරතුර මේක තමයි තත්ත්වය. සියලු දෙනාගේම අවධානය යොමු තිබෙන්නේ අද රාත්‍රී 7 දක්වා පැවැත්වෙන විවාදයේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ විවාදයේ තොරතුරු ගෙනීමට සූදානම් වෙනුයි අපි රැඳී සිටින්නේ. මේ අතරෙම මේ විවාදයේ පැවැත්ම අද දවසේ පෙරවරු පැවැත්වෙන විවාදයේ අතරතුරක් නැවතත් පාර්ලිමේන්තුවේ රටේ පවතින තත්ත්වය පිළිබඳ කෙටි සංවාදයක් ඇති වුණා. දිනේෂ් ගුණවන්දන මහතා සඳහන් කළේ මේ වන විට ආණ්ඩුවක් නොමැති බව විශේෂයෙන්ම බද මාධ්‍ය වාර්තා කොට තිබෙන ආකාරයට ඇතැම් අමාත්‍යවරු ප්‍රකාශ කොට තිබෙන ආකාරයට තමන් ආණ්ඩුවෙන් ඉවත් වියත් නම් ආණ්ඩුවක් පවතින්නේ කෙසේදයි දිනේෂ් ගුණවන්දන මහතා කළ ප්‍රකාශයක් දීර්ඝ සංවාදයකට ලක් වුණා. කෙසේ වෙතත් කතානායකවරයා සඳහන් කළා අද පස්වරු විවාදයේදී මේ කරුණු පිළිබඳ පුළුල්ව සාකච්ඡා කළ හැකි බව. ස්තුතියි අමරශ්‍රී තොරතුරු ගෙන ආවට.